දීපංකර පාදමූලයේ සුමේධ තාපසයන් වහන්සේ හැටියට විවරණ ලබනකොටම දීපංකර බුදුරජාණන් වහන්සේ අනාගතයේ දිහා බලලා හරියටම කාල වකවානු ඇතුව බුදුවෙන පරිසරයේ කාලයේ සියල්ල ගැන බුදුමුවින් නියත විවරණයක් දෙනවා. ඒ නියත විවරණයේදී දැන් පෙර අපේ බෝසතාණන් වහන්සේ විවරණ ගන්න පෙර සොළොසා සංකේය කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරනවා. ඒ කාලෙ දහස් ගණන් බුදුර මුණ ගැහුණා කියනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේලා අනියත විවරණ, නියත විවරණ නෙමෙයි. අනියත විවරණ කියන්නේ ඔබ උත්සාහ කරලා බලන්න කියනවා. ඔබ උත්සාහ කරොත් ඔබට බුදු වෙන්නත් පුළුවන් වෙයි. හරියටම කියන්නේ වීර්ය වඩාගෙන යන්න කියනවා. හැබැයි හරියටම නියත විවරණ ලැබුණේ දීපංකර පාදමූලේ. නියත විවරණ ගන්න නම් අෂ්ට ධර්ම සමෝධානෙන් ඒ වෙනකොට බුදු කෙනෙක් ඉදිරියේ සියල්ල සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඊළඟට බුදු කෙනෙක්ගෙන් විවරණ ලැබෙන්නේ පිරිමි ආත්මයක් තුල. ඊළඟට මනුෂ්‍ය ජීවිතයක් තුල. ඊළඟට හේතු සම්පත්තිය කියලා කියනවා. ඒ ජීවිතේම සතර පද ගාථාවක් අහලා ඒ ඇසූ සැනින් ඒ ආසනීයම රහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තිය බලවත් වෙන්න. ඊළඟට බුදු කෙනෙක් ඉදිරියේ ජීවිත පූජාවක් කරනවා. එතකොට මෙන්න මේ කරුණු සියල්ල එකතු වෙච්ච තැන දැන් එදා සුමේධ තාපසයන් වහන්සේ ඊළඟට අෂ්ට සමාපatti දක්වා පංච අභිඥා දක්වා හිත වඩලා තියෙන්න ඕනේ. ඒ වෙනකොට සුමේධ තාපසයන් වහන්සේ අෂ්ට සමාපatti පංච අභිඥා දක්වා ඉහෙලටම හිත වඩපු කෙනෙක්. එදා බුදු කෙනෙක් ඉදිරි අර මඩගොඩේ දිගා වෙලා ජීවිත පූජාවක් කරා. බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතේම පූජා වේවා. උන්වහන්සේ මේ මඩගොඩෙන් මේ සිරිපතුල් වලට මේ මඩ නොපැහැගේවා. උන්වහන්සේ මගේ ශාරීරිය මතින් වැඩම කරත්තා. මගේ ජීවිතයෙන් බුදුරජාන් වහන්සේටම පූජා වේවා. මේ පිනෙන් මටත් මතු ලෝතුරා බුද්ධත්වයම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් තමයි හර වැඳගෙන මඩගොඩේ දිගා වෙලා හිටියේ. දීපංකර බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන ඉතනට වැඩම කළ බැලුවා. මේ මඩගොඩේ වැඳගෙන දිගා වීගෙන ඉන්න කෙනාගේ ප්‍රාර්ථනේ මොකද්ද? මොන වගේ අදිෂ්ඨානයක්ද හිතේ තියෙන්නේ? ඊළඟට බැලුවා මේ අදිෂ්ඨානෙ ඉෂ්ට වෙනවද? හරියටම ඉෂ්ට වෙනවා. එදා තමයි අර පිරිස අතරේ සංඝ පිරිස අතරේදී විවරණ දෙන්නේ මහණෙනි මේ සුමේධ තාපසයන් වහන්සේ තව සාරා සංකේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එදාට ඒ බුද්ධ ශාසනය තුල සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍රශ්‍රාවක යුවලක් පහළ වෙනවා. ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායක කෙනෙක් පහළ වෙනවා. එතකොට ඔය අනාගතය ගැන බුදු කෙනෙක්ගේ බුදුමුවින් ඒ කාලයේ ඒ වකවානුව බුදු වෙන විස්තරේ ඒ කාලේ අගසවවරු ඒ කාලේ ඉන්න අග්‍ර උපස්ථායකවරු ඒ මුළු ශාසනයේ පවතින කාල මේ සියල්ල අනාගතය දිහා බලලා ඒ බුදු කෙනෙක් අනාගතයේ දකින දැක්ම ඒ අනාගත ඥානය ඒ ආකාරයෙන්ම වෙනවා. ඒකයි නියත විවරණයක්. ඒක වෙනස් වෙන්නේ නියතයි. එතකොට ඒක හරියටම දීපංකර බුදුහාඳුර දැක්කා. දැකලා නියත විවරණ දුන්නා. ඒ විතරක් නෙමෙයි එදා විවරණ ගත්ත දවසේ සුමේධ තාපසයන් වහන්සේට පුදුම සතුටක්. ඒ වෙලාවේ තාපසයන් වහන්සේ අහනවා ස්වාමීනි සම්බුද්ධත්වයේ පිණිස මම සම්පූර්ණ කරගත යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද? ඒ වෙලාවේ තමයි කියන්නේ සුමේධ ඔබ සම්බුද්ධත්වයේ පිණිස දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගන්න කියලා. ඒ කාන්තෙන් දස පාරමී ධර්ම 30 ආකාරයකට පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ වෙන්න ඕන ලෞතර බුද්ධත්වයට පත් වෙන්න. දැන් ඔය කාරණේ බුද්ධකාරක ධර්ම දේශනා කරලා දීපංකර බුදුහාඳුරෝ දානිට වැඩම කරා සංඝ පිරිසත් එක්ක. දානශාලාවේ වැඩ ඉන්නකොට පොළොව කම්පා වුණා. දානි බෙදෙන වෙලාවේ පොළොව සෙල වෙන්න ගත්තා. එක වතාවක් නෙමෙයි දස වතාවක් පොළොව සෙල වුණා කියන. භික්ෂුන් වහන්සේලා විමසනවා ස්වාමීනි ඇයි මේ පොළොව සෙල වෙන්නේ? එතකොට දීපංකර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අර අපි වඩිනකොට පාරේ මුණ ගැහිච්ච සුමේධ තාපසයන් වහන්සේ දස පාරමී අදිෂ්ඨාන කරගත්ත කිව දස වතාවක්. සුමේධ තාපසයන් වහන්සේ එතනදිම භාවනාවට සමවැදිලා දැඩිසි අදිෂ්ඨානයක් කරා මම මේ මොහොතේ පටන් දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස සම්පූර්ණ කරගන්නවා කියලා දැඩිසි අදිෂ්ඨාන කරනකොට මහපොළොව කම්පා වෙනවා. මම මේ මොහොතේ පටන් සීල පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගන්නවා කියලා අදිෂ්ඨාන කරනකොට දෙවනි වතාවට මහපොළොව කම්පා වෙනවා. ওই විදිහට දස වතාවක් දස පාරමී අදිෂ්ඨාන කරගන්නකොට මහපොළොව කම්පා වුණා කියනවා. එතකොට ඔය කාලේ දැන් අපි කතා කරනවනේ සාරා සංකේය කල්පලක්ෂයක්නේ දසපාරමී පුරාගෙන ආවේ. ඒ එන කාලය තුල බුදුරජාණන් වහන්සේලා 24 නම සම්මුඛ වුණා මොන ගැහුණා.
ඒ බුදුවරු 24 නමකින්ම අර විවරණ ඒ විදිහටම ලැබුණ. එතකොට ඒ හැම බුදු කෙනෙක්ම අනාගතයේ දිහා ඒ විදිහටම මේ කාල වකවානුව දිහා බලලා අනාගතේ මෙන්න මේ කාලි සම්බුද්ධත්වයට පත්වෙන මහා වීරියවන්ත කෙනෙක් මේ කියලා ඒ බුදුවරු 24 නමකගෙන් අපි කියන සූවිසි විවරණ ලබා ගත්තා. එතකොට අපිට පේනවා මේ බුදුවරු 24 නමක් පහළ වෙන්නේ සාරා සංකේය කල්ප ලක්ෂයක් තුල. එතකොට සමහර කාල තිබිලා තියෙනවා කල්ප අසංකේය බුද්ධ ශූන්‍යයි. එවැනි අවස්ථා හතරක් තියෙනවා කල්ප අසංකේය බැගින් අවස්ථා හතරකදී බුද්ධ ශූන්‍යව ලෝකේ පවතිනවා. එතකොට බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ඊටාම කලාතුරකින්ම වෙන දෙයක්.